දැනුම් දෙස්පුවත්. න්‍යෂ්ටික ගිවිසුම කඩ කරමින් යුරේනියම් බලගැන්වීම සඳහා ඉරානය තවදුරටත් කටයුතු කරන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටේන්ම ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද යළි දිවයිනට පැමිණියා. ඉංගලන්තයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාසල් ක්‍රිකට් කණ්ඩායමකට වඩා පහත් තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් තීරීම් කමිටුව වගකිව යුතු බවයි ක්‍රිකට් ලෝලීන්ගේ අදහස වන්නේ. ක්‍රිකට් පරිපාලනයේ සිට ක්‍රීඩකයෝ දක්වා තෝරා ගැනීම වෙන්න පුළුවන්, එයාගේ පුහුණු වීම වෙන්න පුළුවන්. මේ හැම පැත්තෙම මං හිතන්නේ දියුණුවකට වඩා තියෙන්නේ පරිහානියක්. තරගාවලියට එක් වූ සෑම කණ්ඩායමකම පුහුණුකරුවන් ඉතා හොඳ සැලැස්මක් සහිතව තරගාවලියට මුහුණ දුන්නද ලංකාවේ පුහුණුකරුවන්ගෙන් එවන්නක් දැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. අපි තෝරගත්ත ටීම් එකේ පුහුණුකරුවන්ගෙත් යම්කිසි දුර්වලතා තියෙනවා. මොකද මම හිතනවා එළියේ මීට වැඩිය දක්ෂතා තියෙන තවත් ක්‍රීඩකයෝ ඉන්නවා. ඔබගේ අනාගතේ කොහොම වේද? ඔබ තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ඉන්නද? ඔබ ආවේ ලෝක සංලක්ෂය කරගන්න මිස. ඔව්, මට තව මාස 16ක වගේ තියෙනවා මයි කොන්ට්‍රැක්ට් එක. ඒ කියන්නේ මේ විවේචනත් එක්ක ඔබ තවදුරටත් කණ්ඩායමේ රැඳී ඉන්නවද නැත්නම් ඔබ යම් තීරණයක්? ඔව් මම මගේ කොන්ට්‍රැක්ට් එක ඉවර වෙනකන් ඉන්න බලාපොරොත්තු වෙනවා. පුහුණුකරුවන්ට හොඳ සැලැස්මක් නොමැති බවට සාක්ෂි තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමින් දකින්නට ලැබුණු අතර කොදෙව්වන් සමග පැවති තරගයේදී 45 වන පන්දු වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාට පන්දු යවන්නෙකු සොයාගැනීමට නොහැකි වීම ඊට හොඳම උදාහරණයක්. ලසිත් මාලිංගත් කියලා තියෙනවා කුලසේකරට සමුගන්න චාන්ස් එකක් දෙනවා නම් හොඳයි, ඔහුත් එක්කම සමුගන්න කැමතියි කියලා. හැබැයි අපි ඩොමෙස්ටික් එකේදී නුවන් කුලසේකරව පහුගිය ටිකේ දැක්කෙත් නැහැ. ඔහුගේ දැන් තත්ත්වය කොහොමද? ඔහුට අවස්ථාවක් ලැබෙයි? නුවන් කුලසේකර මන්නම් මන්නම් දැකලා නැහැ. අසංචිතේකවත් එයා තාම ඉන්නවද? මන්නම් දැකලා නැහැ. මන්නම් දැකලා නැහැ එයා එච්චර මේ ළඟකදී. ගහපු පළවෙනි මැච් තුනටම යනකොට තිබ්බ තනකොළ පවන අනික් කට්ටියත් එක්ක බැලුවම මම පින්තූරුත් ගත්තා. මං අරගෙන ඒගොල්ලන්ට යව්වා. යවල පෙන්නවා මේකයි වෙන්න විකට් එක, මේකයි අපි ගහන විකට් එක, මේකයි ඒගොල්ලෝ ගහන විකට් එක. එකම ග්‍රවුන්ඩ් එකේ. ඒත් ඊට පස්සේ තමයි තනකොළ කපලා ඊට පස්සේ විකට් හොඳ වුණා. අසන්තද මෙල්ගේ සභාපතිත්වෙන් යුත් තීරීම් කමිටුව තෝරාගත් කණ්ඩායම අසාර්ථක වී ඇති බව තහවුරු වී අවසන්. අසන්තද මෙල් යනු එක්කයික් පමණයි. ඉන් එහාට පාලක මණ්ඩලයේද ක්‍රිකට් ක්‍රීඩකයෝද අන්ත පරාජයට වගකිවිය යුතු නොවේද? ක්‍රිකටර්ස්ලා ප්ලේ කරන්නේ කෝටි දෙකක ප්‍රේක්ෂකයන්ගේ නියෝජිතයන් විදිහට. මේ ඒගොල්ලෝ ඒ ෆීල් එක ඒගොල්ලන්ට දෙන්න ඕනේ අපි මේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න කියන එක. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. යළිත් හමුවෙමු රාත්‍රී 9:30.